නිවාඩ් කබ්‍රාල් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී දුරෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව පුරප්පාඩු වූ මන්ත්‍රී දුරේ වෙනුවෙන් ජයන්ත කැටගොඩ මහතා අද දියුරුම් දුන්නා. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදී මෙලෙස එම මන්ත්‍රීවරයා දියුරුම් දුන්නේ. आंटक व्यवस्था हेत्त नमय व्यवस्था प्रकार विषय के सेप्टेंबर मसल विषय मालाव अवसंकर बरी भव समार शिष्य शिष्यावान प्रकाश कल्लती मंग इली मकर कमती एगन विभाग एगन होयला बल्ला गतिवत पीवर की पे अरगान के धन अमात्यांश अवधानी उमुगर तिबेनाथर विभाग कुमसारी स्तुमा समगद साकच्चावट की पे पाकलती इली मक्ति एनो ये उससपेल शिष्य इंट पैसा इन्नत लबा देन के रान ये अदाल विषय माला वन उगान लेक पावतन के लिए हकीक मनी मा उतुमा इला इतना ये सत्य अतिकारु जनाधिपत्युमा ये पिलिमंद नियोग दीला तीनो सौख्य अमात्यांश अध्यापन अमात्यांश साकच्चावट आरंभ कलती उससपेल शिष्यान संधा පයිසර එන්නත විභාගයේ පවතින ශිෂ්‍යයන් සඳහා ලබා දීමට ඇට වර්ගයේ විශාලම මිලකට මේ කාල සීමාවල නැ දිගටම යන එකක් තමයි ගස් ලැබු රෙඩ් ලේඩි ග්‍රාම් 10ක් 6350යි කිලෝ එකක් 635000යි මේ ආනයනය කරන බීජ ඒ සියල්ල බීජ පමණක් නෙවෙයි භාවිතා කරන ආහාර භෝග සියල්ල මේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් නම් ඒවා මේ රටේ නිෂ්පාදනය කරන තමයි ගරු මන්ත්‍රීතුමා අපේ බලාපොරොත්තුව. අපි පළවෙනි මේ අවුරුදු 3 ඇතුළත ගරු මන්ත්‍රීතුමා අපි අල ලුණු මිරිස් කරේ තමයි අපේ අවධානය යොමු වුණේ. මොකද වැඩිම විදේශ විනිමයක් යන්නේ අල ලුණු මිරිස්. අපි දැන් අපේ රටට අවශ්‍ය මිරිස් නිෂ්පාදනය කරන්න බීජ කිලෝ 2250ක් අවශ්‍යයි. ඒක වගා කරන්න හෙක්ටයාර 10000ක් අවශ්‍යයි. අපි ඒ සියල්ල අඳුරගෙන මේ අවුරුද්දේ 150ක් මිරිස් බීජ අපි නිෂ්පාදනය කරනවා. जाति औषध नियामन अधिकारी सतु अधि संवेदी दत्तगुण लक्ष एकोलहकट आसन प्रमाण अतुर्धान्वी महा यही संपूर्ण वगकी एक पौद्गलिक आयतनेक परिगणिक क्रियाकरविकुगे अत्तरद्दक्बवट लघुकिरीम तुल रटे महजन आरक्षावद दडि अवदानमकट लक्कर तिबेन विविध एन्नत गेन्वीम सन्दहा अनुमतिय लबादीम औषध सन्दहा अनुमतिय लबादीम एन्नत सह औषधानयने संबंध विविध विवेचन सह आंदोलनयन एतुवु मिम कालवक्वानो तुलम मिवन सिदुवीमक एतिवीम विशाल සකේකට තුරු දෙන කාරණාවක් බව පැහැදිලි. විශේෂ බාර අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නේද? මෙහි සත්‍ය කරුණු සහ මේ පිටුපස සිටින්නේ කවුරුන්ද යන වගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශන මගින් අනාවරණය කරමින් පවතී. විශේෂ බාර අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් මනාව දැනුවත් වී ඇත. එන්.එම්.ආර්.ඒ සහ එපික් ආයතනය අතර මෙම තොරතුරු පද්ධතිය නිර්මාණය කර පවත්වාගෙන යාම සම්බන්ධයෙන් වසර 5ක කාලයක් සඳහා ගිවිසුම් ගත වී ඇත. මේ ගිවිසුම අත්සන් කරනකොට කරු විපක්ෂ නායකතුමනි එන්.එම්.ආර්.ඒ ආයතන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති දරන්නේ මහාචාර්ය අසිත දසිල්වා මෙතුමා 2018 වර්ෂයේ එන්.එම්.ආර්.ඒ මගින් තෝරාගෙන තිබූ එපික් ආයතනයේ අපරීක්ෂාකාරී වගකීම් විරහිත සහ කිවිසුම් ප්‍රකාරව බැකප් පද්ධතිය යාවත්කාලීනව පවත්වා නොගැනීම මත මෙම තත්ත්වය උද්ගත වී ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශන පිළිබඳ තොරතුරු අපට දැනුම් දුන් පසු ඒ ගැන විස්තරාත්මක වාර්තාවක් ගරු සභාවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.